మార్గము శ్రీలంక మగన్ పటంగము චන්දවලදී සාමාන්‍යයෙන් තරග ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දක්වන එක කරනවාන එක සම්ප්‍රදායක් විදිහට ඊට වඩා දෙයක් කියලා මම නම් හිතන්නේ නැහැ. දැන් අතරම අපේ ජනාධිපතිතුමාට අමුතුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දක්වන්න ඕන කමක් නැහැ. එතුමා අවුරුදු දෙකක් තිස්සේ කොහොමද රට ඉස්සරහට ගෙනියන්නේ, එක එක ක්ෂේත්‍රවල කොහොමද ගෙනියන්නේ කියන එක පෙන්වලා තියෙනවා. ඒක තමයි එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනය කියන්නේ ප්‍රායෝගික වැඩ පිළිලක්. එතුමා කරලා පෙන්වලා තියෙනවා, කරමින් ඉන්නවා. ඒ නිසා අමුතුවෙන් මේ කඩදාසි අච්චු කරලා දාන්න ඕනේ නැහැ. අපි ජනතා විමුක්ති පෙරමුණ මම හිටපු කාලෙත් ඊට පසුවත් ගත්තම ඉතිහාසය පුරාම හැම ඡන්දකටම කඩදාසි ටිකක් අච්චු ගහලා එළියට දැම්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන ගත්තොත් එහෙම අතරම අපි ඉන්න කාලේ ගත්තොත් එහෙම අපි මේ යථාර්ථය මත පදනම් වෙලා පුළුවන් ඒ මොහොතේ හැටියට ඒ මොහොතේ ලෝකේ තිබුණ විද්‍යාත්මක සොයා ගැනීම, තිබුණ තාක්ෂණයේ සංවර්ධනය, ඒ සියල්ල සලකලා අපි ලියුවා තමයි. ඒක ඇත්ත. ඒතොර අපි ඉන්න කාලේ අපි එහෙම කරා. ඔය 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 ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඒ කාලේ කෘෂි විද්‍යාවට අදාළ නැත්නම් කෘෂිකර්මයට අදාළ ක්ෂේත්‍ර ඔක්කොම ලිව්වේ මම මගේ අතින්. ඉතින් මම හොඳටම දන්නවා ඒගොල්ලන්ගේ පහුගිය කාලේ අවසාන මැතිවරණ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධව සාකච්ඡාවක් තිබුණා. පහුගිය කාලෙම විවිධ රූපවාහිනී වාද විවාදවලදී ඒක සාකච්ඡා වුණා. ඉතින් ඒවැ හරි පැහැදිලිව තියෙනවා. ඉතාලම යල් පැන ගිය එහෙම නැත්නම් කිසිසේත් අනාගතයට ගෙනියන්න ඕනේ නැති නවීන නොවන විද්‍යාත්මක නොවන අලුත් තාක්ෂණයේ පාවිච්චි නොවන දේවල් තමයි ඒගොල්ලෝ කතා කරේ. දැන් උදාහරණයක් ගත්තම සරලම එකක් ගත්තොත් එහෙම පහලටම ඇවිල්ලා ගත්තොත් එහෙම දැන් දරලිපට ආපහු යන එක. දැන් අපි කතා කරනවා මේ ලෝකයේ උෂ්ණත්වය වැඩි වීම සම්බන්ධ ග්ලෝබල් වෝමින් ගැන කතා කරනවා. අපි ග්ලෝබල් වෝමින් අඩු කරන්න අපේ සියලුම කර්මාන්ත පද්ධතිය ආදී සියලු දේ හසුරව ගන්න ඕන තත්ත්වයකට ඇවිල්ලා තියෙන ලෝක පරිමාණය. ඒක තනි රටක් කරලා වැඩක් නැහැ. ඉතින් ලෝක පරිමාණයෙම මිනිස්සු දර පුච්චන්න පටන් ගත්තොත් එimhe සියලුම පවුල් එකතු වෙලා ග්ලෝබල් වෝමින් වලට තව ඒ කියන්නේ නරක ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ලෝකේ උණුසුම් වීම වැඩි වෙනවා. කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්නේ අවකාශය වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. 2050යි 70යි අතර මේ වැඩි වෙන පරිමාණයෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යන්න පටන් ගත්තොත් එහෙම කියන්නේ දැන් වැඩි වෙලා තියෙන ප්‍රමාණය කාර්මීකරණය ආරම්භ වෙච්ච කාලේ ඉඳලා සාමාන්‍යයෙන් 1.2ක් දක්වා අංශක ප්‍රමාණයක් උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම නිසා. තව මේ විදිහටම මේ තියෙන කර්මාන්ත පද්ධතිය මේ විදිහටම ආරක්ෂිතව මේ වැඩේ කරේ නැත්නම් එහෙම නැත්නම් මේ කර්මාන්ත කරණයේ තියෙන කාර්මික මේ කරණයේ තියෙන මේ දුර්වලකම නිසා කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් හරිතාගාර වායු මේ නිදහස් වීම වැඩි වීම නිසා 2050ත් 2070ත් අතර තව අංශක 8කින් උෂ්ණත්වයේ ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා කියලා කියනවා. එහෙම වුණාම සමස්ත සත්තුන්ට මේ ගහකොළට ඇලදොළට සියලු දෙනාට මේක බලපානවා. බලපෑම විසින් මොන වර්ගයේ විනාශයක් වෙන්න පුළුවන්කම තියෙනවද කියලා තාම හරියට තක්සේරු කරලා නැහැ. ඉතින් ඒක ඇතුලේ දරලිප්පලට ආපහු යන්න කතා කරාම අපි උදාහරණයක් විදිහට ගත්තා මුළු ලෝකෙම හැම පවුලක්ම දරලිප්පට බහිනවා නම් අපි ලෝකේ විනාශ කරගන්න හරියට වඩා කිටි කාලකදී. ඉතින් එන්න එන්න කාබන් ඩයොක්සයිඩ් සහ වෙනත් හරිතාගාර වායු නිදහස් වීම අඩු කරන ප්‍රතිපත්තියර මුළු ලෝකෙම වෙන්න තියෙනවා. කනගාටුවකට ලෝකයේ විදිහට එතනට ඇවිල්ලා නැහැ. නමුත් අපේ පැත්තෙන් ජනාධිපතිතුමා පහුගිය කාලේ විශේෂයෙන්ම පහුගිය අවුරුදු දෙකේම එතුමාගේ සෑම ජාත්‍යන්තර සමුළුවකදීම දේශගුණ විපර්යාස සම්බන්ධව කොටස වැඩි බරක් තියලා කතා කරපු රාජ්‍ය නායකයෙක්. ලෝකෙ කිසිම රාජ්‍ය නායකයෙක් මේ දේශගුණ විපර්යාස සම්බන්ධව මේ විදිහට කතා කරේ නැහැ. ඉතින් ඒ කාරණේම ඇති ජනතා විමුක්ති පෙරමුණේ පසුගාමීකම පෙන්වන්න මෙච්චර මේ ලෝකේ මේ නව සොයා ගැනීම කරලා තියෙද්දි දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හරිම අඩුවෙන් කතා කරලා තියෙන්නේ මේ අපි කියන්නේ මොනවාද සෝලා පව පාවිච්චි කරන එක සම්බන්ධව. ඒක කතා කරන එක නෙමෙයි, ඒක ක්‍රියාත්මක කිරීම ජනාධිපතිතුමා මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා. ඒකට අවශ්‍ය මූලධනය හොයාගන්න, ඒකට අවශ්‍ය ආධාර හොයාගන්න එතුමා පහුගිය කාලෙම ක්‍රියා කරා. දැන් ඒක මූලට අරගෙන තියෙනවා. අපේ ජලාශවල උඩින් මේ සෝලා පැනල් ගහලා විදුලිය නිෂ්පාදනය කරන්න කොහොමද කියලා ඒක ආරම්භ වෙලා තියෙනවා මේ වෙනකොට. ඉන්දියාවේ ජාවන්ත ව්‍යාපාරිකයෙකුට මේ ලංකාවට ඇවිල්ලා ඒ වැනි ව්‍යාපෘති කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් එහෙම දැනට ක්‍රියාත්මක වෙමින් තියෙන තත්ත්වයක් ඇතුලේ කොහොමද මුළු රටේම සියලුම වහල්වල උඩ මේ සෝලා පව මේ වලින් විදුලිය නිෂ්පාදනය කරගන්න කියන එක. නැත්නම් සූර්ය පැනල සවිකර සෑම පවුල සෑම නිවසක් උඩම කොහොමද අනාගතයේදී අපි ෆොසිල් ෆුවල් එහෙම නැත්නම් අපි ඔය ඛනිජ තෙල් කියන එක පාවිච්චි නොකර අඩුම වශයෙන් අවම මට්ටමට ගෙනල්ලා කොහොමද ඉස්සරහට යන්නේ කියන එක ගැන ඒගොල්ලෝ කතා කරන්නේ නැහැ. මම නම් දැකලා නැහැ එහෙම ඒ විද්‍යාත්මක සාකච්ඡාවක් තියෙනවා. ඉතින් ඒවයි ගත්තා මම නම් හිතන්නේ මේ අවස්ථාවට පුරුද්දක් විදියට සම්ප්‍රදායක් විදියට මොනවා හරි ටිකක් කියලා
මිනිසුන්ට මිනිසුන් රවට්ටන්න මිනිසුන් සුරංගනා ලෝකයට ගෙනියන්න දාන ලීවිල් එකට වඩා දෙයක් වෙන්න බෑ ඕක ඇතුලේ. පහුගිය ටිකේ ඒගොල්ලෝ දැන් අතිවරණයට පෙර මේ මොහොතට පෙර ඕනතරම් කතා කරා රටේ කොහොමද මේ ක්ෂේත්‍ර වෙනස් කරන්න කියලා. ඒ එකකදීවත් නවීන දෙයක් කියුනේ නැහැ, අලුත් දෙයක් කියුනේ නැහැ. පිටරටවල ඉන්න ගිහිල්ලා මේ රට දාලා ගිහිල්ලා වෙන රටවල ඉන්න සමහර විද්‍යාඥයෝ කියලා පිළිස අරගෙන ඇවිල්ලත් ඒගොල්ලෝ නිකන් වචනත් එක්ක මේ හැපුණා මිසක් එක එක ක්ෂේත්‍ර කොහොමද දියුණු කරන්න කියලා ඒ එකම විද්‍යාඥයෝ කියන කිසි කෙනෙකුට කියාගන්න බැරුණා. ලංකාවේ ඔය උතුරේ මේ නැගෙන එහෙම නැත්නම් ඊසාන දිශාවේ තියෙනවා මේ මේ මූදු මූදා කියන්නේ බෙරළේ තියෙනවා ඛනිජ වැලි ගොඩ ගැහෙනවා, ස්වභාවික වැලි ගොඩ ගැහෙනවා. ඒ ඛනිජ වැලි ගැන කතා කරනවා, ඉල්මනයිට්, සර්ගෝන් ආදි වශයෙන් ඕක ගැන වචන කියනවා. කොහොමද ඒක අගය එකතු කරලා නිෂ්පාදනය කරපුවාට ලංකාවේ මේ පෙරලන්නේ කියන එක ගැන එහෙම කියන්නේ නැහැ, කියන්න දන්නේ නැහැ. ඇත්ත කතාව ගත්තොත් එහෙම ලෝකේ ඒවායෙන් නිස්සාරණය කරගන්න අපි කියමු ටයිටේනියම් කියලා, ටයිටේනියම් එක්ක සම්බන්ධ වෙච්ච මොන හරි සංයෝගයක් කියලා එවැනි දේවල් නිෂ්පාදනය කරන්න යන වියදම ගත්තම ලංකාවේ තියෙන තාක්ෂණය, ලංකාවේ තියෙන හැකියාවයි ගත්තාට පස්සේ එහෙම ලෝකේ මේ වෙනකොට තියෙන නිෂ්පාදන වියදමට වඩා වැඩි වියදමකින් තමයි ඒව නිෂ්පාදනය කරන්න වෙන්නේ. ඉතින් ඒකට අපි එහෙමනම් ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ ඉදිරියෙන් ඉන්න ඒ නිෂ්පාදනයන් කරන ආයතන සම්බන්ධ කරගෙන කරන්න ඕනේ. එහෙම යෝජනාවක් ඒගොල්ලෝ නැහැ. ඒගොල්ලෝ ඒ වෙනුවට සියල්ල රජය විසින් කරලා යුතුයි කියන තරන්නේ දැන්ටත් තියෙන්නේ. සියල්ල රජය විසින් කරලා යුතුයි. එහෙම කරලා මේක කරන්න බෑ. ලෝකයේ මේ තාක්ෂණයේ ඉහළින්ම තියෙන ජාත්‍යන්තර සමාගම් තියෙනවා. ඒගොල්ලොත් එක්ක අපි දෙගොල්ලොම දිනන තත්වයක් යටතේ හදාගන්න කර්මාන්ත පද්ධතියක් ඇතුළේ මිසක් අපේ රටේ කර්මාන්ත දිනු කරන්න බෑ. අපි දැනට උනත් අපේ පොළොවෙන් ගන්න දේවල් මත නෙමෙයි කර්මාන්ත හදාගන්න තියෙන්නේ. නූල් ටික රෙදි ටික පිටරටින් ගෙනල්ලා අපි මහන්නේ. හැම දෙයක් මෙහෙමයි. අපි එකලස් කරන කර්මාන්ත තමයි දැන් ගොඩක් කරන්නේ. අපි එකලස් කරන කර්මාන්ත කරාට කමන්නේ. අර ජාත්‍යන්තර ආයතනත් එක්ක සම්බන්ධ වෙලා කරන්න ඕන. ඉතින් ඒක එහෙම එකක් ප්‍රතිපත්තියක් ඒගොල්ලන්ට නැහැ. එහෙම නැතුව රට ඉස්සරහට යන්න බෑ. දැන් ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉලක්කවන්නේ නැද්ද? ඒක දැනටම ඉලක්කලාද තියෙන්නේ? මම ආයතන පැහැදිලි කිව්වා මේ සාකච්ඡාවේ මුල කොටසකදී. මම කිව්වා ජනාධිපතිතුමා තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රායෝගිකව මේ රටේ ක්‍රියාත්මක කරමින් ඉන්නේ. එතුමා ජනාධිපතිවරයාට පත් වුණේ 2022 ජූලි මාසේ  20 වෙනිදා. එදා සිට මේ දක්වා සෑම ක්ෂේත්‍රයකම මොනවද එතුමා කරන්න යන්නේ කියන එක දැන් මේ වෙනකොට ප්‍රායෝගිකව පෙන්වලා තියෙන්නේ. ඉතින් ඒකේ දිගුවක් නිසා හරි ඒක කඩදාසි වල අච්චු ගහලා ඒක ආපහු මිනිස්සු අතරට ගෙනියන්න දැන් මිනිස්සු ප්‍රායෝගික මේ රටේ සාමාන්‍ය ජනතාව ප්‍රායෝගිකව දන්නවා එතුමා කෘෂිකර්ම ක්ෂේත්‍රයට මොනවද යෝජනා කරලා තියෙන්නේ කියලා. එතුමා තමයි මේ ලෝකෙ ඉන්න ගොඩක් රාජ්‍යනායකයොත් එක්ක ගත්තට පස්සේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් කියන එක නැත්නම් සුහුරු කෘෂි කර්මාන්තය කියන දන්ට අපේ රට ගෙනියන්න ඕන කොහොමද කියන එක මේ වෙනකොට එතුමා කතා කරලා ඉවරයි. ඒක අමුතුවෙන් කතා කරන්න දෙන්නේ ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගෝජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක මේව කතා කරලා ඉවරයි. ඒකට වැඩ පිළිවෙල හදලා දීලා ඉවරයි. ඒක දැන් ඒගොල්ලෝ ඒ නිලධාරීන්ගේ පැත්තෙන් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක අලුතෙන් කරන දෙයක් නැහැ. හරි කර්මාන්ත කාර්මීකරණය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම එතුමා ප්‍රතිපත්තිය පැහැදිලි කරලා තියෙනවා. රාජ්‍ය විසින් බිස්නස් කළ යුතුද, එහෙම නැත්නම් වෙළඳාම් කළ යුතුද, එහෙම නැත්නම් එවැනි ව්‍යාපාර පවත්වන ආයතනද නැද්ද කියන එක සම්බන්ධ ප්‍රතිපත්තිය එතුමා පැහැදිලිව කියලා තියෙනවා. හරි අපි බදු ගෙවන ජනතාව විදිහට මේ රටේ ජනතාව මේ බරව කකුල් ටිකක් තියාගෙන යනවා. අපි ගෙවන බදු වලින් රටට බරක් වෙච්ච ආයතන පද්ධතියක් පවත්වාගෙන යනවා. දැන් බලන්න විදුලි සංදේශ ක්ෂේත්‍රය ගන්න. විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඔය ටෙලිකොම් එක 55% කොටස් දුන්නේ මේ අදිය නෙමේ ඉන්දික ගුණවර්ධන ඇමතුමා එන්නකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහතුන්ගේ ඇමතිනේගේ ආණ්ඩුව කාලේ ජනාධිපති යටතේ 55% මේ කොටස් නිකුත් කරා. එතකොට 55% තමයි රජයේ ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු 45 මේ පිටට තියෙන්නේ. ඉතින් ඒ ක්ෂේත්‍රය බලන්න දැන් දුන්නයි කියලා මුකුත් නරක දෙයක් වෙලා නැහැනේ. දැන් අපිට කමියුනිකේෂන් ටෙලිකමියුනිකේෂන් ක්ෂේත්‍රයේ ඉන්න, එහෙම නැත්නම් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉන්න විවිධ සමාගම් තරඟයට අපිට පැකේජස් හදලා දෙනවා. මේ මිනිසුන්ට වඩා වාසිදායක වෙන ඩේටා පැකේජස් හදලා දෙනවා, කතා කරන්න අවශ්‍ය පැකේජස් හදලා දෙනවා. ඒක ඇතුලේ මිල ඉහළ යාමකට වඩා තියෙන්නේ ජනතාවට වැඩි වැඩියෙන් සහන ක්‍රමවලට ඩේටා ලබා ගන්න, කතා කිරීමේ අවස්ථාව ලබා ගන්න තත්ත්වයක් නිර්මාණය වෙන එක. අනිත් ක්ෂේත්‍රවලත් ඒක තමයි වෙන්න ඕන. අත්‍යවශ්‍යම රජය තබාගත යුතු ක්ෂේත්‍ර අතේ තියාගෙන අපේ ජන රටේ ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, ඊට පස්සේ සුපසාධන ක්‍රියාවලිය, රෝහල් පද්ධතිය උපරිම ලෙස, ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපරිම ලෙස ආදී වශයෙන් පොලිසිය, හිරගේවල් ඒවා තියෙන සාමාන්‍ය රාජ්‍යක තියෙන දේවල් ඒවා පුජලීකරණය කරන්න බෑනේ. ඒතකොට මේ සාමූලික දේවල් ටික රජය අත තබාගෙන රජය ව්‍යාපාර කිරීමෙන් බැහැර වෙලා අර බදුමුදල් අපතයාම වළක්වන ක්‍රියාමාර්ගයක් එතුමා යෝජනා කරලා තියෙනවා. අපේ බදුමුදල් අපතයන්නේ තනිකර මේ බරව කකුල් වලට මේ බෙහෙත් කරන්න. ඒ වෙනුවට ඒ වයින් රජය ඇත් වෙලා පුළුවන් තරම්
ඒ මුදල් ජනතාවට සහන දෙන්න තැනකට ගේන තමයි එතුමා යෝජනේ. ඒක තමයි ප්‍රතිපත්ති. මේවා ඕනම ක්ෂේත්‍රයක අපි කතා කරොත් එහෙම එතුමා එතුමාගේ ප්‍රතිපත්තිය අඳුනලා දීලා ක්‍රියාත්මක කරමින් ඉන්නේ. අනිත් අයට ඒ අවස්ථාව ලැබුණ නැති ඒකට කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලෝ ගත්තේ නැහැ. ඒගොල්ලෝ ගත්තා නම් අනුරධානය ගත්තා නම් 2022 ජූලි මාසේ ගත්තා නම් බලය යා විධායක ජනාධිපතිකම කියන්නේ සීලෝම අමතිවරු පාලනය කරගෙන කරන්න වැඩ කරන්න පුළුවන් තත්ත්වයක්. පාර්ලිමේන්තුවේදී කියන්නේ ඒගොල්ලොත් එක්ක සුහද වැඩ කරනවා නම් පාර්ලිමේන්තුවේදී අනුරධානායක කියලා ජනාධිපතිවරයෙක් හිටින යාව පරද්දන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. හරි මොකද පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතාම දුර්වලම තැනකට වැටිච්ච වෙලාවේ තමයි ඔවුන්ට තමන්ගේ ගෙවල් වල මේ සමාජිකයන් ඒ කියන්නේ නායකයන්ට පවනන්නේ සමාජිකයන්ට පව තමන්ගේ නිවාසවල ඉන්න බැරි තත්ත්වයන් නිර්මාණය වෙච්ච වෙලාවක තමයි ඔවුන්ට එකඟතාවයට එන්න සිද්ධ වුණේ මේ වෙනත් කෙනෙක් එක්ක බලය බෙදාගන්න. ඒතර ඒ අනුව තමයි ජනාධිපතිව ගත්තේ. ඒ වෙලාවේ අනුරධානයක් ගත්තා නම් යාව වටන්නේ නැහැ. වටලා බෑ. ඒ නිසා තව ඉස්සරහට යන්න පුළුවන්කම තිබුණා. ගත්තේ නැහැ. ගත්තා නම් ඒගොල්ලන්ට ප්‍රායෝගිකව මේ කරලා පෙන්වන්න තිබුණා. මේ කියන සුරංගන කතා ඇත්තද නැත්තද කියලා පෙන්වන්න තිබුණා. ඉතින් ඒක සුරංගන කතා මිසක් වෙන මොනවත් නෙමෙයි කියන එක ඒගොල්ලන්ගේ ඔය අද එළියට දාන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියවන දැනුම තේරුම තියෙන ඕන කෙනෙකුට තේරෙයි. මොකද ඒගොල්ලෝ කලින් ඒවා කිව්වා. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමාගේ දැන් තියෙන්නේ ක්‍රියාත්මක වැඩපිළිවෙලක්. ඒක තමයි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටියට මේ රට මේ වෙනකොට බාර අරගෙන තියෙන්නේ. දැන් ඒ වුණාට ඔබතුමාලගේ නායකයාට වැඩිය දැන් සජිත් මහත්තයාට අනුර කුමාරට මේ භූමියේ විශාල රැල්ලක් තියෙනවනේ. අපිට පේනවා ওই මාධ්‍යවල පෙන්නවා ඔවුන්ම කියා ගන්නවා. ඒක ඒ රැල්ලත් එක්ක ඔබතුමාලගේ නායකයාට ජයග්‍රහණ කරන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් මේමයි අත්‍තරම ගත්තොත් එහෙම මේක අංකගත ගණිත මේ වශයෙන් හදලා පෙන්නලා කියන්න පුළුවන් හරි පහසෙන් මේක මේ නැති දෙයක් කියලා. හැබැයි ඊට වඩා ප්‍රායෝගිකව ගත්තොත් එහෙම දැන් ජනතා විමුක්ති පෙරමුණ අවසාන ඡන්දෙදී 450,000 විතර වගේ තමයි ගත්තේ පාර්ලිමේන්තු මැතිවරණයේදී. එතෙන් සිට ඒගොල්ලෝ එන්න ඕන 70,00,000 දක්වා ඡන්ද 60,00,000කට වැඩි ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගන්න ඕන ජනාධිපති ධුරයට එන්න. සජිත් ප්‍රේමදාස මහත්තයාට 27,00,000 තමයි අවසානයේ මහමැතිවරණයේදී ලැබුණේ. එතන සිට එයා එන්න ඕන අතෙන්ට ගේන්න ඕන. එතකොට මේ ඔක්කොටම වඩා මේ රටේ මේ වෙනකොට ඡන්දය කාටද දෙන්නේ කියලා අවසාන මොහොතේ තීරණය කරන්න සූදානමින් ඉන්න අතිවිශාල ජනතාවක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒක 30-40 ඉක්මවා ගිය ප්‍රමාණයක්. එතකොට මේක ඇතුලේ කොහොමද ඡන්දේ පාවිච්චි කරන්න කියන එක හරියටම බලා ගන්න පුළුවන් වෙන්නේ ඡන්දේ උරුණම් විතරයි. ඊට මෙහා මැජික් පෙන්නන ඉන්ද්‍රජාලා පෙන්නන අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ හොඳට සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ගමට බස් එක යවලා ගමේ ඉන්න අත්ත පනත්ත නත්ත කිරිකිත්ත දරුවෝ අත දරුවෝ ඔක්කොම දාගෙන මේ රැස්වීම භූමියට ගේන ක්‍රමයක් හදාන්න තියෙනවා. දැන් මම දන්නවා හොඳටම හොරණ තිබුණ රැස්වීම ජනතා විමුක්ති පෙරමුණේ නැත්නම් NPP එකේ. ඒ රැස්වීමට හෝමාගම, කැස්බෑව, කඩුවෙල, මොරටුව ඩිපෝවල බස් ඇවිල්ලා තිබුණා. අර පැත්තෙන් කලවාන, මේ පැත්තෙන් හිනදුම, ඒ පැතිවල බස් ඇවිල්ලා තිබුණා. ඒතර පානතර يعني කළුතර දිස්ත්‍රික්කයේ ආසන 8ේම බස් ඇවිල්ලා තිබුණා. ඒතර ඒ විදිහට තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒ විතරක් නෙමෙයි. දැන් සාමාන්‍ය 100ක් දාන්න පුළුවන් තැනක පුටු 100ක් දැම්මම ඒක 200ක් විතර වෙලා පේනවා. ඉතින් මේ වගේ ඉන්ද්‍රජාලික උපක්‍රම පාවිච්චි කරලා රැල්ලක් බොරුවට මවල පෙන්නපු එකක් තියෙනවා. ඔක දෙන්නම කරනවා. සජිත් ප්‍රේමදාස මහත්තයත් ඒක කරනවා. එයාටත් එක්තරා තැනකින් සල්ලි හම් වෙනවා. ජන ඔය NPP එකටත් එක්තරා තැනකින් සල්ලි හම් වෙනවා. ඒ එක්තරා තැන් ඒ කියන්නේ අපි රාජතාන්ත්‍රිකව හිතුවම අපිටත් ඕන අනාගතේ රට පාලනය කරද්දී අපිට ඒ අයත් එක්ක තරහ වෙන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ කාට සල්ලි දුන්නත් අපි ඒ අයත් එක්ක තරහ වෙන්න අපිට රට කරන්න බෑ. ඒ නිසා අපි ඒගොල්ලෝ ගැන කතා කරන්න කැමති නැහැ. හැබැයි නිශ්චිත වශයෙන්ම මේ වෙනකොට විදේශ මුදල් විවිධාකාරයෙන් ඒගොල්ලන්ට පොම්ප කරනවා. ඒගොල්ලෝ කැමති ඒගොල්ලොන්ට පාලනය කළ හැකි නායකත්වයක් මේ රටේ හදාගන්න ඒ සමහර අයට ඕන කරලා තියෙන්නේ. එක කට්ටියකට ඕන කරලා තියෙනවා ඒගොල්ලන්ට මෙල්ල කරගන්න පුළුවන් කට්ටියක් මේ රටේ පාලන බලයට ගේන්න. තව කට්ටියට ඕන කරලා ඒගොල්ලන්ට මෙල්ල කරගන්න පුළුවන් පාලන බලයක් මේ රටේ හදාගන්න. ඒ නිසා මේ මුදල් පාවිච්චි කරලා ඉන්ද්‍රජාලමවල මැජික් කරලා තමයි සමාජ මාධ්‍ය ජාලාහර එහෙම තමයි මහකොළේ වුණත් අර විදියට සෙනග අදින ක්‍රම හදාගෙන එහෙම වෙන්නේ. මේ වැඩේ කරන්න ඕනේ නැහැ ජනාධිපතිතුමාට. ජනාධිපතිතුමාට ස්වභාවිකව එතුමා කරපු වැඩහරහා 2022 තිබුණ තැන ඉඳලා රට මෙතෙන්ට ගෙන යෑම හරහා ස්වභාවිකව නිර්මාණය වෙච්ච ඡන්දයක් මේ රටේ තියෙනවා. අර ඡන්දය ප්‍රකාශයට පත් නොකරන රැස්වීම වලට එන්නේ නැති, ගැන්වසීම් වලට එන්නේ නැති, එහෙම දේශමාන වශයෙන් සක්‍රීය නොවන අති බහුතර ඡන්ද ප්‍රමාණයක් එතුමාට මේ වෙලාවේ නිර්මාණය වෙලා ඉවරයි. අපි බලමු ඡන්දේ උරනම් මේක බලා ගන්න පුළුවන්. එතුමා නියත වශයෙන්ම ඒ ඡන්දවලින් දිරනවා.